මොම ොඩක් ආදරෙන් පිළිගන්නවා පාසිලම YouTubeුටුප් චෑන්ලකට ඉතින්යාලුවනේ අදරං අරගෙනාවේ කොඩක් ලස්සන මූව එකක්. මේක කතා තුනක් තියෙනවා. ඒ හැම කතාවක්ම එකනකට වෙනස්. හැබැයි මාරම ලස්සනයි. ඉතිමා මේ කතාතුුණ වෙනවරම කියන්නේ යන්නේ. අනිවාරයම ෆිල්ම කිවරෙනකම බලන්න. බාලා කියන්නකෝ ලත්සනයිද නැද්ද කියලා මම එක් කතාවක් කෙටියෙන් කියන්නම්. එක්තරා රටක රජගෙනෙක් ඉන්නවා. එය කාන්තාවන්ට ගොඩක් කාසු රජ කෙනෙක් මේ රට්ටේ ඉන්න හැමලස්සන ගැනු ළමේෙක්ව මෙයාගේ අන්තපපුරයට එකතු කරගන්නවා. හැබැයි දවසක්මයා දකිනොව එක කාන්තාවක් මිහිරි කටහඩකින් සිින්දුවක් කියනවා. ඉතින් අවට අවශ්‍ය වෙනවා ඇවත් අයිත කරගන්න ඒත් අර්තුමා මේ කාන්තාවගේ මුණ දකින්නේෙ නේ හරියටම. හැබැයි ඇත්තට මේ ගැහණු කෙන අරුදු හැටක ආච්චි කෙනෙක්. ඉතින් නෑයටත් අවශ්‍ය සයු සමග එකට ඉන්න. රයිතුමාත් ඇැගේ ගායනයට පිස්සු වැටිලා ඉන්නේ. ඉතින් අවි බලමෝ රයිතුමාට මේ මාළු කාන්තාව සමඟ විවාාවෙන්න පුළුවන් වෙයිද. ඇත්තරමෑ මහළු බව රළු දැන ගනීද. රජකෙන් මේ ආච්චි වයස හංගන්න ඇ මොනවාගේ දේවල් කරයිද. අපි අම සම්පූර්ණ කතාව බලන්න. මෝවේග පටන්ගාන්නේ එක්සයා රයිධානයකින්. මේ රාධානීන මිස්සු ගොඩක් සතුරින් තමයි ජීවත් වෙන්නේ. නිතිරම රර්තුමාසාහ රැජන සතුරින්තියන්න එක විද්‍ය සන්දර්ශන පවත්වනවා. ඉතින් එෝ බලබල හැම්මෝම විනෝධ වෙද්දිී රැජරෙන්න්න ගොඩක් දුකින්. ඒකට හේතුව තම්මයි රැජනට මේ වෙනකම් දඩුවෙක් ලැබිලනෑ. ඉතින් රයිතුමා උත්සාහ කරන්නේ රැජනගම මේ දුක නැති කරලා ඇව සතුටින් තියන්න. ඉතින් දවසක් මායාකාරයෙක්ව ගන්නලා රජතුමා, මේ මායාකොරු කියන්නේ සෑම උපතක්ම සිද්ධවෙයන්නේ මරණයකුත් සැමඟයි කියලා. ලොවකේ සමුතුලකතාවේ පවත්වාගෙන යන්න නම් කෙනෙක් උපදිනෙකොට තවත් කෙනෙක් මැරෙන්නම ඕනි කියනවා. රැතර ධර්ුවෙක් වෙන්වෙන් මැරෙන්නුන සූදානං. ඉතින් මායාකාරයක් කියනවා ඔපතුමිය මුහුදරකුසගේ හදවත ආහාරයට ගන්න මෝනිි දර්ුවෙක් ලැබෙන්න්නනම්. හැබැයි හදවතරගනාවට පස්සේ ඒ කොයන් නෝයනේ කණ්්‍යාවක් විසින්. ඇවිටෝබ ගැබ් ගනේවි. ඔන්න රජතුමා පහවවෙන්න දවස යනවා මුහදුරගසව මරන්න. ඇත්තරම් රජතුමාගේ වෙලාවට මුූදුරක්කුස නිදාගෙන තමයි එන්නේ. ඉතින් රජෝහ අතේ තියෙන හෙල්ලෙෙන් ඇනලා රගුසව මරලා දැම්මා. හැබෑ මේ වෙලා වේ රගුසගෙන් වදින පහරක් නිසා රජතුමාත් මේ යනවා. ඊළඟට එතනටාපු රැජින හදවතත් අරගෙන ගියා. ස්සේ මාලිගාවේ වලටිඉන්න එක කාන්තාවකට කතා කරලා හදවත අහායට ගන්න පුළුවන් විදිහටු යන්න. ඇතරමයක් කණ්‍යාවක්. ඉතින් මෙයා හදවත උන්වතුරු තියෙන භාජනයකට දානවා. මේ වෙලාවේ ඒේනෙන දුමක් නිසා මේ අවවාග කාන්තාව ගැබ්ගන්නවා. ඊළංඟට රැජිනත් හදවත කන්න පටන්ගත්තා. එදා රෑවේදී රැජනට දරුවෙක් උපදිනවා ඔහු පිරිමි දරුවෙක්. ඒ වගේමර කාන්තාවටත් පිරිම දරුවෙක් ලබෙනවා. ඊට පස්ෙ අුරුදසක් ගතවෙද්දදි රැජනගේ දරුවස් සමග සෙල්ලන් කරන ගමන් ඉන්නේ. කලින් ගොඩක්දුින් හිටපු රැජන දැන් ඉන්නේ මහස් සතුටින්. හැබැඇගේ පුතා මේ වෙලා වේ ඔහුවාගේම තවත්තරුණයක් එක්ක ඉන්නේ. ඒ තමා අර කණ්‍යාවට ලැබුණ පිරිමි දරවා. ඉතින් මේ දෙන්න තාපයෙන් පැනල යනවා. රැජන හැමතන මුහුව හොයෙනවා. ඇත්තරම රැජනගේ පුතාගෙනම එලියස්. කෝොමහර රැජන දකිනවා එලියස් හොගේ සහෝදරයක්ත්යෙේ යනක. ආරශ්‍යක එලියෙස්ස හොයා්දි මේ දෙන්න වතුරට සැඟවිලා ඉන්නේ. මේ වෙලාව කේන්තියෙන් ඉන්න රැජිනර කාන්තාව ගෙන්න්නලා ඇයට හොඳටම බන්නවා. තමුන්ගේ අවචාත්තක දරුවා අයෙත් මගේ පුතා එක් ඉන්නවා දැක්කොත් ඔවුන්න්නු රටෙන් පිටුහල් කරනවා කියලා. ඊළංඟට දෝන් කියනර සේවිකාගේ පුතා රජමාලිකාවෙන් පිටවෙලා යන්න හදන්නේ. හැබැ එත්රට එන වැලියස්. එලියෙස් නම් කියන්නේ? ජෝන්ට හුව තනි කරලයන්න එපා කියලා. ඒත් රැජරිග නියෝගේ නිසා ඔහට අන්නම වෙනවා. ඉතින්ජෝන එතන තිබ්බ ලොකු ගහක මුලක් සිදුරු කරලා එලියස්ට කියන්නේ හැමදාමෑවිත් මේ ජලේ පරික්්ා කරලා බරන්න. ඒකෙන් පිල්සුස් ජලයනන් එන්නේ ඒකි තේරුම මව සතුටින් කියන එක. හැබබැ ජලය මඩ සහිතනම් නපුරමා පසුපසෙන බව ඔබට දැනගන්න පුළුවන්. ඉතින් ජෝන් කෝහමරි පිටවෙලා යනවා. න්න දවසක් පොඩි ලමයිටිකක් මේ ගාලඟ සෙල්ලන් කරන ගම ඉද්දි එතන දයෙන මත්තරෝටික බොර කරනවා. එක් දකින එලියස් එයාලව පන්නලා අපසිදු වූ වතුර පිරිසුතු කරා. හැබෑටික දවස්සකට පස්සයාවිත් බලාද්දී දළමූලාශර එනමතුර රතු පහයට හැරිලා. මේක දකින එල්ලියෙස් ඔවගේ සහෝදරයාව හොයාගෙන අනවා. එලියස් මාල්ලිගාවි නෑකිර දැනගත්තු රජන හැමෝම එක්කම එලියෙස්ස හොයන්න පටාන් ගත්තා. මේ අතර ඇලියස් එනවා ජෝන් හිටපු තැනට. ඉති නෙහෙන්නෑ හිතාගෙන ඉන්නේ මේ ඇවිත්තියෙනෙ ජෝන් කියලා. හැබැයි ඇලියස් එයාලගෙන් අහනවා මම කොහෙද ගියේ මට සමාාවන්න. ඒ ගැන හරියට මතක නෑ කියලා. ඇතටමය උත්සා කරන්නේ ජෝන්ගේ කොවිද කියලා හරියටම දැනගන්න. ඉතින් යාලත් කියනවා ඔය දවස් පාකට කලින් තමයි කැලේටග කියලා. ඒ කහල එල්ලියෙස් යනවා කැලේට ජෝන්ව හොයාගෙන. මේ අත්‍ර හැජින අර මායාකාරාව ගෙන්න්නලා මේ ගැන හන්නවා. එතින්න හෝ කියන්නේ මේකවෙන්න තියෙන දෙයක්. ඒක නවත් අන්න නම් ඔබ තුමියයට ගේවන්න වෙයි. රැජන කියන්නේ මමේ සඳහා සූදානක් කියලා. ඊළඟ ටලියස් ජෝන්න හොයන ගමන් ඉන්නේ. ජෝන් කල් ගුහාාවයක්ළඟ ඉඳගෙන උදා විල්ලෙනවා. පේනි විදිහට ජෝන් ටිකක් තුවාල වෙලා ඉන්නේ. ඔන්න එතකොටු මෙගපාට්ට මෙතරන ටෙනවා අමුත් විදිහ බයනකරාශේයක. ජෝන් මේ රාක්ශාගෙන් බේරෙන්න්න ගල්ගුහ පැතුරට යද්ද එලියස්ක කටහඬ හෙනවා. මේේ රක්ෂා ජෝන මරන්න තමයි උත්සා කරන්නේ හැබැ මේ වෙලාවෙේ එලියස් එතනට ආවා කෝම හරි එලියෙස් දකින රාක්ෂ එකපාටම නතර වෙනවා ඒත් එලියස් ඔහු අතේ තිබ්බ පීයෙකිින් නැල්ලා රක්ෂෝ මරණවා. ඉඩ පස මේ දෙන්න එතිනින් පිටවෙලා ජෝන් ඉන්න තැනට ආවා. එල්ළඟට එලියස් එතින යද්ද අල්රාක්ෂෝ පෙන්නෙනවා. ත්තර ම එලියස්ක ජීවිතය බේදගන්න රැජනග ජීවිතය පරිතා කරන්න සිද්ධ වෙලා ප්‍රශය මැරුණුතන තියෙන්නේ රජනග ශරීරය අවසානයේදී එලියස් රජවෙනවා දැන් කියන්නේ අන්නේ මේ මූවකය දෙවෙනි කතාව මේ කතාවෙදි වෙන්නේ එක්තර් රජ කෙනෙක් ඉන්නවා ඔහු ගෑනුන්ට ගොඩක් පෙරේතු රජගෙනෙක් ලස්සන කාන්තාව දැක්කගමන් රජුකරන්නේ ඕග අන්තපපුරයට එකොතු කරගන්න එක දවස කරවටහෙනවා ගොඩක් මිහිරිකටහනගින් කාන්තාවක් ගීයක් ගායනක් කරනවා. ඉතින් මේ ැහිල්ලා සඳෘුතැලේ ඉන රයිතුමා ඇගේ මේ මිහිරිහඬ වර්ණනා කරනවා. හැබැයි ඇත්තටම රල් දක්කින්නනෑ හරියට මේ කාන්තාවගේ මූුණ. රජු අහනවා මේ තරංකාලයක් ඔබ සැඟෝ සිටියේ කොයිද. පොයාගේ වයිස කීයද, දාහතත්්ද. නැන්තන් දහතත්්ද. එතකොඩො මේ කාන්තාව ගීඇතුරට ගීන් හැගෙනවා. ඊළඟට රජමා මාලිගාවට ඇහිවිත් ඔහුළඟතියෙන මාලයක් රාජපුරුෂය කතේ අර කාන්තාවට අනවා ඔන්න එතකොඩ තමයි පේන්නන්නේ ඇත්‍ර මේ කාන්තාව ගොඩක් බයස කාච්චිගෙනෙක් කියලා මේකෙද තවත් වස කාන්තාවක් කින්නවා කොහ මහරයදා රජුදකලා තියෙෙන්න්නේ දෝරයි කෙන මේ වයසක කාච්චිව ඉතින් මේ දෙන්න මාලේ පලදින ගමන් කණනාඩියෙන් බලද්දි රයිතුමා දෝට්ටු කරනවා. මේ වෙද්දී රජුමේ ආච්චි ගැන පිස්තු වැටලා ඉන්නේ. ඇතර මොහු දකිනෙ නෑ ඇවස කාන්තාවක් කියලා. මේ වෙලාවෙේ ඩෝරගේ සහෝදරිය ඇත්වතත්තය රවිට කියන්න හදන්නේ. ඒත් ටෝර ඇය වලක්වලා මන්වගේ දුක්පත් කෙනෙකුට ඔබේ ගෞරුවේ සුල්සු නෑ කියනවා. ඉතින් මේ කහල් රජතුමා කොහුමාරි ඇතරට එන්න හදන්නේ. හදතුමනි ඔබ තරුණ කණ්්‍යාවකගේ හදවද සසුල කර දවස් සතකින් ඔබතුමා නැවත පැමිණෙන්න. ඔබට ශරීරයේ කොඩසක් පෙන්න්නානං. ඒ මංගේ අලංකාරය නිරූපනය කරයි. රයිතුමාහන්නේ ඔබ මට පෙඩනැන්නේ ශරීරයේ කුමන කොටසද්ද ඉතින්න ඇගිල්ලක් හල්ට්‍ර පෙන්න්නන්න පොරොන්දු වෙනවා රයිතුමාතයකට හැකඟවෙලා ලෝකේ අටවෙනි පුදුමේ බලන්න මමනැවති පැමිණෙනවා ගේලා රජවෙතෙනින් යනවා. ඊලංග්‍ර ඩෝරා එකක දේවල් කරනවා කොහොමාර ඇංගිල ලස්සන කරගන්න විවිධ බෙත්වර්ග ගාල බැයනවා. ඒ සාර්ථක වේෙනෙ නෑ! මේ අත්‍ර දින හතක් ගෙවිලා රජුත් ඇවිත් වොට තට්ටු කරනවා. මගේ ආදරිය මා ඔබස්වා පැමිණියා. මම උදේ දවල් හාාත්‍රි ගණන්කරමින් මේ දවසනතුරු නොවිසෙල්ලෙන් පස වනේ. නම්මු තවසානෙදී ඔබේ රජු ඔබවතම පැමිණියා. ඉතින් මගේ සොඳුරිය පොරොන්දු විට්ටු කරන්න දැන්. කෝමහරි ඩෝරට කරගන්න දෙයක් නෑ. දැන් මේ වෙලාවෙ අයි දකිනවා සහෝදරියගේ ඇගිල්ල. ඇත්තටම ඩෝරග සහෝදරය නිතරම ඇගිල්ලූරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්. මේහින්ද ඇගේ ඇගිල්ල තරුණයකගේ ඇගිල්ලක් වගේ. ඉටන් ඩෝර කරන්නේ සහෝදරයගේ ඇංිල රොල්ට පෙන් නන එක. රජතුමාත් ඇගිල දැකලා කොච්චර ලස්සන ඇගිල්ලක්ද හරිම මුදයි. සුවනමලක් වගේ කියන ගමන් අරාචික කටේ ඔබපු ඇගිල්ලක් තිබෙනවා. දැන් රජතුමාගේ ඉවසීම ගොඩක් අඩුවෙලා තියෙන්නේ. හර්තුමාට ඕනි කියනවා ඇගේ ලස්සන මුහුණ බලන්න. ඉතින් දෝර කියන්නේ? උතුමානෙනි. මම සූදානං ඔබේ අභශ්‍යතාව ඉටු කරන්න. හැබැයි මම ඔබෙන් යමක් ඉල්ලා සිටිමි. ෆ්‍රෑ අඳුරේ මම ඔබේ අඳවෙත එන්නම්. සියලුම ඉටි පන්දන් නිමරධානමා පැමිණිවිට. ඉතින් රර්තුමාත් එක පයිම එකට එකඟ වෙනවා. දැම්මේ දෙන්නට වෙන විකල්පයක් නෑ. අනිවාරයම හයිතුමාළඟට අන්න වෙනවා. මේයාල කරන්නේ ගම්ගාල ඩෝරග ලැළි ැහුණු හම්ම ඇද අලබැන එක. ඉට පස රෙද්දක් පොරවගෙන දෝර අනවා රජි මාලිගාවට. ඇය අද්දී සේවකේ සියලුමඉටි පන්දන් නිබන ලානවා. කෝමහරි එදින රාත්‍රියයේ හළු සම ගත කරවා මේ මහළු කාන්තාව. ඉළඟට උදේවේද්දී ්‍රායිතුමා ඇගේ ලස්සන මුහුණ බලන්න හද්දී ඉතින් මේ බෙලාවේ රජතුමා දැනගන්නවා ඔහු රවට්ටලා කියන එක. ගොඩක් කේන්තිගේ රජුකරන්නේ ආරශක්‍යන් ව ගෙන්නලා දෝරව උද්ධිඳම් පහල්ට ඇදලදාන එක. ඉතින් කොහොම්මරේ පහයට වැටෙන්න්න ඔන්න මෙන්න තියද්දි ඇඳුම පැටිරිලා ගස්සල එල්ලෙනවා. මේ වෙලාවි මායාකාරය කෙතන ටැබිත්් ඩෝරෝ බිමට අරගෙන එක්තරාමායාවක් කරනවා. ඊරි පස්සෙ දෝරගේ ශරීරයේ ටිකෙන්ටික තරන්න වෙන පටන්ගත්තා. මේ වෙලාවි හටතුමත් ඒ ඉටතුවේමයි දඩේමේ යන්නේ. මේ වේදි දෝරා ගොඩක් ලස්සන තරුණයක් බවට පරිවර්තනය වෙලා. මෙතරටෙන රයිතුමා දගෙනවා සුන්දර තරුණයක් තැනියම කෙලේ ඉන්නවා කියලා. ඊළංඟ ඩෝරගේ සහෝදිරයට ආරාධනවක් අරගනයෙනව රයිතුමාගෙන්. රයිතුමා විවාහපෙන්න්නේ යන්නේ. රජග අනාගත රජන තමයි මෙයාට මේ කෙවල තියෙන්නේ. ඉතින් නෑ මේ ඇඳමත් ඇඳගෙන්ර මාල්ලිගාවට යනවා. රයිතුමා කැලේදි හම්බූනුවන් රස්සන කාන්තව තමයි විවාහකරගන්න යන්නේ. කෝම හරිමේ වෙලාවෙේ ඩෝර ඇවිත් ඇගේ සහෝදිරයට කතා කරලා කියනව මම දෝර කියලා. ඒ වගේම ඩෝර කියනවා? මම හරින්ටුමදන්නේ නෑ මට මොකදදුුණේ කියලා මට නින්ද ගිය ඇහරෙනකොට මට කෙල්ලෙ එක සමක් ලැබනාා. ඩෝරකි සුන්දරත්වය දැකළ සහෝදුරයටත් පුදුමයි. හැබැ මේ ගැන කාටවත්ම කියන්න එපා ඒ රාසක් විදිරි තියාගන්න කියලා සහෝදිරයට කියනවා. ඉතින් රජසා ඩෝරත්ත්‍ර විවාහය සිද්ධ වෙනවා. ඊට පස් රජුගේ සේව කියා ඩෝරග සහෝදිරෙට් නවත්ත පිට වෙන්න කිව්වත් ඇයන්නන්නේ නෑ. ඇතරම දෝර කපටි කෙනෙක් වුුණත් ඇගේ සහෝදිරය මෝඩයි ඇ නැවතනවත් තානවා රජයගෙන් මෙහම තරන්න වුණේ කොහොමද කියලා. දෝර ඇත්තරම කිව්වත් මෙයා පිළිගන්නේ නෑ. අවස්සානෙදි දෝර සහෝදිරයගි මේ කරදරෙන් බේරෙන්න්න බොරුවක් කියනවා. ඒ තමයි ඇගේ මහලු සම කපලයින් කරලා දැම්ම කියලා. ඉතින් මේ කහලා ඒ ගැන ගොඩක් හිතන ඇගේ සහෝදිරය තීරණයක් ගන්නවා ඩෝර වගේව මෙත් හම ඉවත් කරගන්නවා කියලා. ඒ කරන්නේෙක් පිහිමුවහත් කරන කෙනෙක්කෙන් අහනවා ඔබට පොළුවන්ද මගේ සමවෙනස් කරන්න. ඒ වෙනුවෙන් මෙයාළඟ තියෙන වටිනාබරන හොඩ දෙනවා. මේ මනුස්්‍යත් ඒ බාරන් පරික්්ෂා කරල බලලා ගොඩක් වටිනවා කියලා තේරුණ නිසා මේ ගෑනු කෙනාවත් තරගෙන කැලේට අනවා. එට පස්ස හුළඟ තිබ්බ දැලිපියක් මුවහත් කරලා මේ මාලු කාන්තාවගේ හම ඉවත් කරන්න පටන් ගන්නවා. ඇ ගොඩක් වේදනා විඳගැන විලාප දෙනවා. එත්තඇයට අවශ්‍ය ඩුවරවාගේ ලස්සන වෙන්න. ඉතින් අවසානේදී ලේපරාගෙන හමයින් කරපු ඩෝරග සහෝදරිය මාලිගාවට එනවා. ඇයදකිෙන මිනිස්සුත් ගොඩක් බයි වෙනවා. ඊළගර ඩෝර රජුවෙකු ස්සේයට සහභාගී වෙලා ඉද්දි ඩෝරගි ශරීරයට ටිකෙන්ටික මහළුුවවෙන්න පටන්ගත්තා. මේක දැනගත්තු ඩෝරා එතිනින් පිටවලා යනවා. අවසානිෙද දෝරත් මහළු කාන්තාව බවට පරිවර්තනය හුණා. දැංකයන්න අන්නේ තුන්ගෙන කතාව. මේක පටන්ගාන්නේෙත් එක්තරා රාජධානයකින්. මේ රාජධානය ඉන රල්තුමා ටිකක් කොඩ රජ කෙනෙක්. ඉතින් ඔහෝට ඉන්නවා අවුරුදුදාසයක දීනයක්. දවසක් මේ කුමාරිකාව ඇගේ පිහල්තුමා වෙනුවෙන් ගීතයක් ගායනා කරනවා හැබැයි රල්තුමාට ඒට අවධානය දෙන්නවෙෙන නෑ. මොකද පරපෝෂිතෙක් ඕහගේ අතේ ඉන්න නිසා මේ සැතා හරිගටම මකුණෙක් වගේ. ඉතින් රර්තුමා උත්සාහ කරන්නේ කෝමහර මේ මකුණාව අල්ලගන්න. කුමාරිකාවසිදු කියලවරුණාට පස්සේ රජතුමා බාකිටත්පොඩි ගාල ඇතිනින් යනවා. මේකට குුமாරිට ட்டிිකා කවුள் යනවා. ඊළங்கள் හජුකරන්නේ ඕගේ ඇங்கிිලு තුவாල කරගෙන මකුණவாள்ளල வீදුර ප பெற்றியதாන එක. ඉතින් මෙහම කාලයක් ගතවෙද්දී මේ සතාත් පොඩ්ඩක් ලොක වෙනවා. දැන් හතුමා වැඩපුර කාලය ගත කරන්නේ මේ මකුණ එක්ක. පුංஞ்ச කරත්යක් ඒ සතාගයන්ගේ අමනලා ஊූ එක්ක විනෝத වෙනවා. දවසක් මේ කුමාරිකාවට අවශ්්‍ය වෙනවා විවාාජීවිතය ගැන දැනගන්න. ඇයට ආදරේ කරන කුමාරයෙක්ව හොයාගන්න ඉක්වි නඒ ගැන පිරරතුමාව දැනුවත් කරනවා. හර්තුමා ඇගේ නහන්නේ ඔබට අවශ්‍ය මොනවගේ වීරේදද කියලා ඇටිකක් ලැජ්ජාවෙන් වගේ මට අවශ්‍ය වීරෝධාරහා ශත්තිමත් ස්වාම්පුරුෂයෙක්. එ වගේ මහු ලස්සන කෙනෙක් වෙන්නත් ඕනි. හද කියනවා මමඒ වගේ කෙනෙක් හොර දෙන්නම්. හැබැයි ිකක් කිවසන්න. ඊඩ පාස අයිතුමා මස්කෑල්ලකුත් අරගෙන ඇවිත් අරසතාට දෙනවා. පේනවිදිහටඒ සතා දැන් ටිකක් විශාලයි. රජු හැමෝටම හොරෙන් තමා මේ සතාව හදන්නේ. ඔහොම කාලයක් ගතවෙද්දී මේ සතා මහළුවෙනවා. ඉතින් දවසක් මේ පරපෝෂිත මීයනවා. මේ නිසා රජුත්්ගොඩත් දුකට පත්වෙනවා. ඉතින් දවස කුමරියගේ විවාහය සඳහා සැමියත් තෝරන්න එක්තරා තනගැත් පපත්වනවා. තරගේ තියෙන්න්නේ අර මැරුණු සතාගේ හම අරගැන වෙනම එල්ලලා. ඉතිං ඇත්නැටෙන තරංකරුවන්ට කරන්න තියෙන්නේ හරියට මේ හමයිත මුොන සතාටද කියල කියන්න. ඒම හරියටම කියන කෙනෙත්ත තමයි කුමාරිකාවා විවාාකරවල දෙන්නේ. ඉතින් විවිධය ඇවිත් කියන්න උත්සා කරනවා හැබැයි කාටවත්ම හරියට කියන්න බෑ. මේ වෙලා වෙතන් දෙනවා රාක්ෂ පඩුමත් තියෙන අමුතු කෙනෙක් ඉතින් ඔොෝ මේ හම ඉවකරලා හරියටම සතාගේ නම කිව්වා. මේ නිසා වුඩොනු කුමාරිකාව සීදවි හානි කරගන්න හදාන්නේ. ඒත් ශෛතුමා එතරට ඇවිත් ඇව නවත්තනවා. මේ වෙලාව කුමාරිකාව රල්ට හොඳටම බයිනවා. ඔබ තිරිසන් සතකුරත් වඩ අන්තයි. තිරිසන් සතෙකුණත් තමඟ දරුවන්ට ගොඩක් ආදරේ කියලා. ඒත් චර්තුමාට ආය වචනය වෙනස් කරන්න බෑ. ඒ නිසා කුමාරිකාවට සිද්ධ වෙනවා අර්රාක්ෂා සමඟයන්න. තින් පේරල්තුමාගේමේ අනුවන ක්‍රියාව නිසා ගොඩත්දුකින් බයානකසා විරූපී පෙන්ෙනුමත් තියෙන මේ රාක්‍ෂා සමග කුමාරිකාව මාලිගාවෙන් පිටවෙලා යනවා ඇත්තරම කුමාරිකාවට වඩා ගොඩක් විශාලෑ මේ රාක්ෂයා ඔව ඇවත් තරගෙන කැලේ මැතිින් ගොඩත්දුර ඇවිදැන් ගියා කුමාරිකාවට ගොඩක් මහන්සි නිසා ඇබෙමඇදගෙන වැටුනා හැබෑ මේ රාක්‍ෂ්‍ය ඇව කරේතියාගෙන ලොගු කන්දක් උඩට නගෙනවා ඇත්තට මහ ජීවත්වවෙෙන්නේ මේ කන්ධ මැදතියෙන ගල් ගුහාාවක මේ ආක්ෂර් කතා කරන්න බෑ ඒ වගේ ගොඩක් අපිරිසු තැනක තම්මයි ඔහු ජීවත්වවෙෙන්නේ. ඉතින් ඇයට හුසමගකර ජීවත් වෙන්න ඕගේ අවශතාව නිෂ්ට කරන්නත් සිද්ධ වෙනවා ඔන්න දවසක් කුමාරිකාවීන්න කන්දට එහා පැත්තේ ගෑනු කෙනෙක් ඉන්නවා දැකලා මෙ ඇගෙන් උදව විල්ලනවා. ඉතින් මේ ස්ත්‍රිය පහුවේෙන දවසෑව බේරගන්න එන්නන් කියලා එතිනින් පිටවුුණා. එද රාත්‍රය ගෙවෙනකම්ම කුමාරිකාව අවධියෙන් ඉන්නේ පාවෙන් දව්දේ මෙයා බේරගන්න ඇවිත්තින තරුණෙක්කු දකිෙනවා. ඉතින් කුබැෑවම හරහ දාලතියෙන කම්බැද්දිගේ මේ තරුණයක් කුමාරිකාවත් කරේතියාගෙන ඇවිදන් යනවා කුමාරිකාව ටිකක් ඈතට යද්දිී මේ රාක්ෂට ඇගේ සුවඳ දැනෙන නැති නිසා එලියට ඇවිත් බලදයහු දකිනවා කුමාරිකාව අරඥන එක ඉතින් මේකට ගොඩක් කලබල වෙන ඔහොත් රණුුවල්ලිලාමයාලයි පැත්තට එන ගමන් ඉන්නේ. ඒත් කොහොමාරි කුමාරිකාවට පුළුවන් වෙනවා එහා පැත්තට යන්න එතකොට මේ තරුණගේ සහෝදර ලනුව කපනවා. ඒ නිසා රාක්ෂා කන්දයෙන් පහල්ට වැටනාා ඉතින් හැමෝම සත්තු වෙලා එතිනින් පිටවෙලා ගියා ඊ ළඟදවස මියයාලා කොයි හරි අනගමන් ඉන්නේ පේන විදිහට මයාාලා ශ්‍රතස්කණ්ඩායමක පිරිසක් හැබැයි මේ වෙලාබෑ රක්ෂ එනව මෙතරට. වෙතනෙන්න එක්කෙනා ගාන මරාගෙන කුමාරිකාග පැත්තට එද්දී ඇතන තිබ්බ පියෙකුත් අත තරගෙන. ඇය බේරිකාත්ත තරුණයා සහ ඔඕුගේ මවසම්ග පෑල යනවා. ඒත් වැඩදුරක්්‍යෑන ලැබෙන නෑ රක්ෂ ඇතරටත්තෙනවා. ඉතින් මේ තරුණයක් උත්සාහ කරෙනවා ඔු සම්ග සටන් කරන්න. ඒත් රාක්ෂියා ගොඩක් ශ්‍රතිමත් ඔහොගේ විශාල අත්තලින් මේදනගම වෙල්ල කණ්ඩ දානවා. මේ වෙලාවෙ කුමාරිකාව දුවල යනවා. හැබැයි රාක්ෂත් ඇගේ පස්සෙම එෙනගමන් ඉන්නේ. කෝමහරි කුමරිය එක තැක හැංගුණා. ඒත් මේ රාක්ෂාඩ් විශ්වෂ හැකියාවත් තියෙනවා. ඒ තමයි ඔහුගේ ඉව ඕනිම කෙනෙක් ඉන්න තනක් පහසයම හොයාගන්න පුළුවන්. ඉතින් කුමරීන තැන පාසයම හොයාගත්තා. දෙන් ඔහොැක අනවැරෙන්න්න ඇඩවෙන විකල්බයක් නෑ. ඇයකරපු දේ නිසා ්‍රරාශ්‍යා ගොඩක්කේන් තියෙන් ඉන්නේ. නමුත් ඔහුවැයට ආදරේ කරනවා. කෝම හරි කුමරියත් ඔහුට ආදරය කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ රාශාගේ පිටූඩට නගින්න කියනවා ඇව එක්කා යන්න. ඉතින් මේ වෙලා වෙදි කුමාරිකා වතය තිීබ පිහයෙන් මේ දරු රාක්ෂාගේ බේල කපරදානවා. ඊළඟට කුමරිය නැවත මාලිගාවටාවක් කියලා සේවිකාාවක් රල්තු දෙැනුන් දුන්නා. මේ වෙද්දි ටත්තුමා ලෙඩ වෙලා ඉන්නේ. ඒත් ඔව ඇඳෙන් බැහැලගිහින් කුමරිය බලාද්දි ඇය ලේ පෙරාගෙන ඇවිත් අ රාක්්ෂාගේ හිසරවිටට පෙන්නල මේ තියෙන්නේ ඔබ මාභෙනුවෙන් තෝරු ස්වාම්පුෘෂාගේ හිස? ඉතින් මේක දැක්කර් රජුඇඉදිරයේ දනින් වැටල සම්මාාව ඉල්ලෙනවා. ඒක දැක්ව අනිත් හැමෝම ඇයිදිරේ දනනමනවා.ඊළඟට කුමාරිකාව හරටේ රජන විදිහට කිරලු පලදිනවා. දැන් අෑ තමයි හැමෝගෙම රජින. මේ උත්සවයට කම්බයක්කුඩ ගමන් කරන සර්කස්කරුවෙකුත් කියන්නලා තියෙනවා අපිට පෙන්නලා මේ මූවක අවසන් කරනවා. මේ වගේ මූවිස්භාන කැමිත අය අපේ චාලක සබස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න ක්ෂ්‍ය කරන්න.